මේ විදිහට ඔයා FOL Explorer එක ඕපන් කරා. ඕපන් කරගත්තට පස්සේ වෙන්නේ ඔයාලා මෙතන torrent link එක ඇඩ් වෙලා තියෙනවා. මේක ඕපන් වෙන්නේ ඔයා වෙබ්සයිට් එක ගිහලා torrent file එක download කරනවත් එක්කම මේ software එකෙන් auto ඔයාගේ torrent file එක select කරගන්නවා. ඊට පස්සේ මෙතනින් පෙන්නවා. දැන් මේ විදිහට ඔයාගේ torrent file එක download වෙනවා පේනවා ඔයාට. මේ අත්‍තරම ජෙනරල් ප්‍රොක්සි ෂෙඩියුලර් ස්මාර්ට් ස්පීඩ් ඒ කියන්නේ මේ යෝගේ සෙටිංග්ස් එකවර ටොරන්ට් වර්ග පහක් දක්වා මැක්සිමම් ලිමිට් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ෆ්‍රී වර්ෂන් එකේදී. එතකොට ඔක්කොම ෆයිල්ස් ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ස්ලීප් වෙන්න මැෂින් එක ෂට් ඩවුන් වෙන්න ඒ වගේ සෙටිංග්ස් හදන්න පුළුවන්. ප්‍රොක්සි සෙටිංග්ස් වෙනස් කරන්න පුළුවන්. ඔයාලට ඒක වෙනස් කරන්න ඕමනාවක් තියෙනවා. ඔයාගේ සර්වර් ඩීටේල්ස් ඒ ඔක්කොම දාලා වෙනස් කරන්න පුළුවන්. මේක එතකොට ෂෙඩියුල් අපිට ටයිම් මැනේජ් කරලා ඩවුන්ලෝඩ් එක හදෙන්න දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට රෑ ඩවුන්ලෝඩ් වෙන්න දානවා. ඒක ඔක්කොම ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මැෂින් එක ෂට් ඩවුන් වෙන්න ඒ වගේ දේවල් අපිට කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් මේ FOLX ප්ලේයර් එක හරහා අපිට කරගන්න පුළුවන්. මේ විදිහට අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරපු කන්ටෙන්ට් එක ඩිලීට් වෙන්නේ නැතුව ජස්ට් ඩවුන්ලෝඩ් ෆයිල් එක විතරයි. ඒ කියන්නේ ටොරන්ට් ෆයිල් එක විතරක් අපිට ඩිලීට් කරන්න පුළුවන්. හරි අපි දැන් බලමු YouTube එකෙන් කොහොමද වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ කියලා. මේ FOL Explorer එක. ඔයාලට පේනවා ඇති මෙතන ඇඩ් ලින්ක් හි කියන තැන තියෙනවා පොඩි ස්පේස් එක. ඔයා ඉස්සලාම YouTube එකට ගිහිල්ලා ඔයා කැමති වීඩියෝ එකක් සිලෙක්ට් කරලා ඒකේ ලින්ක් එක කොපි කරගන්න ඕනේ. කොපි කරගත්තට පස්සේ ලින්ක් එක මේකේ ඇඩ් ලින්ක් කියන තැනට ගෙනල්ලා ඔයා පේස්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඒක අපිට හදන්න පුළුවන් සෙටිංස්. ඔය වීඩියෝ එක සේව් වෙන්න ඕන කොහෙදද? එතකොට ඔයාගේ වීඩියෝ එකට තියෙන ඕන රෙසලූෂන්. ඒ කියන්නේ 1080p රෙසලූෂන් එක යූස් කරනවද 720x480. අනේ රෙසලූෂන් එකත් අපිට මෙතනින් හදාගන්න පුළුවන්. මේ FOLX ප්ලේයර් එක ගොඩක් ඊසි. ඔයාලගේ YouTube ෆයිල්ස්, torrent ෆයිල්ස්, softwares, එතකොට ඔයා developer කෙනෙක් නම් ඔයාගේ developing crack softwares ඒ වගේ ඕනම දෙයක් මේක download කරන්න ඊසි පුළුවන්. වෙනත් මොනදුකංග දාගෙන අමාරු වැටෙනවට මේකෙන් ලේසියෙන්ම ඔයාලා download කරන්න පුළුවන්. ගොඩක් අය දැන් ප්‍රශ්නයක් තමයි Apple එක use කරනකොට කොහොමද අපි download කරගන්නේ. ඒක නම් ලොකු ප්‍රශ්නයක් නෑ. කටි දැන් සල්ලි වල download කරන්නේ. නෑ එහෙම ඕනේ නෑ. මේකෙන් පුළුවන් අපිට ඇත්තටම ලේසියෙන් පහසුවෙන් crack කරපු sites තියෙනවා. මම ඔයාලට site එක මෙතන යට link එකේ description එක දාලා තියෙනවා. Mac torrent download මෙන්න මේ website එකට ගිහිල්ලා ඔයාලට කැමතිම ඔයා Mac user කෙනෙක් නම් ඔයාලට apps ගන්න විදිහ හොකක් දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් එකෙන් download කරගන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like කරලා share කරන්න. Thank you.